Recording is on. හරි ඕකේ අද අපි මේ පොඩි දේවල් ටිකක් ඇත්තටම මේ මං ලලිත්ගේ ෆොන්ට් එක සීගිරි සඳරේණු දෙකම මං බැලුවා මුලින්ම අපි මේ සීගිරි එකේ පොඩ්ඩක් මං නොටිස් කරපු දේවල් ටික කියන්නම් ඊට කලින් මේ පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕනේ අකුරු ෆවුන්ඩරිය ලොන්ච් කරන වැඩේ දැනට කෙරීගෙන යනවා. එතකොට ලබන මාසේ දැන් ලලිත් දකින්න ඇතිනේ මේ මොටා ගෙදර එක අපේ දමිත් කරගෙන යන මොටා ගෙදර එක දැන් රිලීස් කරන්න ලෑස්ති වෙලානේ තියෙන්නේ. මේ එතකොට ඒ ලෑස්ති වෙලා තියෙන එකත් එක්ක අපි හිතුවේ මුලින්ම අවුට් කරන්න කියලා ඒක. එතකොට ලබන මාසේ මුලින්ම අපි එළියට දානවා මොටා ගෙදර එක. ඒක අපි දැන් මොටා ගෙදර එක මොටා ගෙදර ඒ කියන්නේ මහත්යගේ එකක් හින්දා අපි පළවෙනි එක එතකොට නොමිලේ රිලීස් කරන එකක් විදිහට තමයි දෙන්නේ. එතනින් අපි දාන්නේ ලොගින් වෙලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන විදිහට නිකම්ම නැතුව. එතකොට අපිට එකතු කරගන්න පුළුවන් උනන්දුව තියෙන කට්ටියගේ ඊමේල් ඇඩ්‍රස් ටිකයි රෙජිස්ට්‍රේෂන් ටිකයි. එතකොට ඒගොල්ලන්ට ඊළඟ ෆොන්ට්ස් යද්දී දාන්න ඒවට මොකක් හරි විදිහක අපේ මුදල් ගෙවා ලබා ගන්න එක කරන්න පුළුවන් විදිහට. ඒක තමයි අප්ඩේට් එක. ඊට අමතරව දමිත් අපි හිතපු එක තමයි දැන් හැම මාසෙම අවුට් කරන ෆොන්ට් එකත් එක්ක පොඩ්ඩක් මොනා හරි ප්‍රොඩක්ට්ස් ටිකක් කරන්න. ඒ කියන්නේ දැනට ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ටත් මොනා හරි හිතෙනවා නම් බලන්න. ඒ කියන්නේ ටී-ෂර්ට් එකක් හරි එහෙම නැත්නම් පොතක් හරි පෝස්ට් කාඩ්ස් පෝස්ටර් වගේ මොකක් හරි මං හිතන්නේ ටී-ෂර්ට් එක සෑහෙන නැගලා ඇයි මේ ඒ අකුර පාවිච්චි කරලා තියෙන මොන හරි ඩිසයින් එකක් ටී-ෂර්ට් එකක් කරලා ඒක අපි ප්‍රී ඕඩර්ස් අරගෙන කැමති අය ඉන්නවා නම් අරගන්න කියලා දෙන්න. එතකොට හැම මාසෙම ටී-ෂර්ට් එකක් අවුට් වෙනවා ඒකත් එක්ක. ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා යෝජනාවක් ආවා. මේ ඒකත් පොඩ්ඩක් එහෙමනුත් ලබන මාසේ දැන් මොටා ගෙදර එක රිලීස් කරනවත් එක්ක මොටා ගෙදර එකේ අර ඇත්තටම ලොකු ලස්සන අකුරුනේ තියෙන්නේ ඒකත් එක්ක මට හිතෙනවා මේ හොඳට යයි කියලා. දමිත් ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද දැනට මේ පත්තරේ ගිය ස්ක්‍රීන් එක මේ ඔයාලට මට පෙන්වන්න පුළුවන් ලේඅවුට් එක අපේ ලලිත්වත් පොඩ්ඩක් බලන්න. මේ අලුත් එකක් ගෙතුනේ නේද මේ? ඔව් ඔව් ලලි. මේ දමිත් ඔයාගේ මයික් එක මියුට් කරලා තියෙන්නේ. හෙලෝ. ආ. දැනට මේක මේ ඒගොල්ලන්ට මං හිතන්නේ දමිත් යවලා තියෙන්නේ මේ අන්තිම එක නේ. ඒ කියන්නේ තව ඒගොල්ලන්ට අපි ඉන්ටර්ම් නේ යවුවේ නේ. ඔව්. හරි. අපි මේ ඊළඟට මේ අර ෆොන්ට් නම් දාන එක ගැන පොඩි මේව එකක් තියෙනවා. අපි මේ ඔය යුනිකෝඩ් නොවන ෆොන්ට්ස් වලට හැම එකටම නමට ඩෙමෝ කියලා ඉවර වෙලා වචනේ ඇඩ් කරමු. මොකද එහෙම නැත්තම් දැන් අර ඒ කියන්නේ නම දිග වැඩි වෙනවනේ. දැන් මොටා ගෙදර යුනිකෝඩ් කියලා කියනවට වඩා මොටා ගෙදර කියලා කියන්නේ ඇක්චුවල් ෆොන්ට් එක. ඩෙමෝ කියලා දාලා තියෙන්නේ නන් යුනිකෝඩ් වර්ෂන් එක. ඒ විදිහට නම් කරමු. එතකොට සඳරේණු ඩෙමෝ කියලා කිව්වහම ඩෙමෝ කියලා කියන්නේ අවසාන එක නෙවෙයි කියන එකනේ. එතකොට එහෙම මේ ඩෙමෝ කියලා කියන්නේ හැම වෙලේම මොකද අයිඩියා එක තව අවුරුදු කීපයක් යද්දි පරණ ෆොන්ට්ස් අදාළ වෙන්නේ නැහැ යුනිකෝඩ් වලට මාරු වෙනවා කියන එකනේ. එතකොට අපි යුනිකෝඩ් කියලා ආයෙ දාන්න ඕනේ නැහැ. මොකද එතකොට නමත් දිග වැඩි. මේ අනිත් එක තමයි මං හිතුවේ මේ අපි මොටා 1 1 2 3 කියලා දාමු අකුරෙන් දමි. ඒ කියන්නේ 1 2 3 කියලා මේ අංකේ දානවා වෙනුවට මොටා 1 මොටා 2 මොටා 3 කියලා වගේ දැම්මනම් මං හිතන්නේ ලස්සනයි පොඩ්ඩක් ස්ටයිලිෂ් ගතියකුත් තියෙනවානේ. ඔව් මේ ඊට පස්සේ අනිත් එක තමයි දමිත් අපිට ඕනම් පුළුවන් මේකේ ලයිට් වර්ෂන් එක. මං දන්නේ වාට වෙලාව කොහොමද කියලා. ඒ කියන්නේ මේකෙම ටිකක් අර අපි පැහැ අන්තර කියලා කියන වේට්ස් කියන එකට සිංහලෙන් දාගත්ත වචනේ පැහැ අන්තර කියන එක. මේ ලයිට් වර්ෂන් එකක් හදන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම මං දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඉඳ මං මේ මං දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එක තියෙන එකක් පොඩ්ඩක් පෙන්වන්නම්. Thank you.
දැන් මේ මේක ඇත්තටම මම ඇඳලා තියෙන්නේ මේ දෙක විතරයි. එනකොට ඒකෙන් මට මේ මැද weights ටික ඔක්කොම මම generate කරගෙන තියෙනවා. මේ විදිහට ඔයාට මොටා ගෙදර එකේ තියෙන හීනීම version එකක් ඇඳොත් එහෙම ඒ මැද තියෙන versions ඔක්කොම හදන්න පුළුවන්. මේ ඒක තමයි අනිත් සලකලා බලන්න ඕන එක මං හිතන්නේ ඉස්සරහට වැඩ කරගෙන යද්දි. මොකද අඩුපාඩුවක් තියෙනවා තනින් ස්ටයිල් එකේ ඒවා ගොඩක් තියෙනවා මේක තමයි මේවා තමයි අඩු. අනිත් එක මට හිතෙන්නේ මේ මොටා ගෙදර දැන් මේ මොටා 1 එකටත් වඩා අර අර ඔයා පෙන්නපු ඔප්ෂන්ස් තව දෙකක් තිබුණේ. මේ ඒ ඒ අනිත් මොටා 2 මොටා 3 කියලා අපි හදන්න යන දෙකට දෙකෙන් දෙකට පොඩ්ඩක් බලන්නකො හොඳයිද කියලා ඉවරලා ඒ වගේ වේට්ස් තුනම එන එකක් හදන්න. මේ හරි මම එහෙනම් මේ ටග් ගාලා සිංගිරි එකේ පොඩ්ඩක් රිවිව් එක කරන්න. එහෙම වුණොත් අපි මෙහෙම කරමු ලලිත් සීගිරි එක නෙවෙයි මේ මොකද අනිත් එක සඳරේණු එක අපි 7 වෙනි මාසේ රිලීස් එකට දාගමු. මොකද දැන් ඒ ගොඩක් කම්ප්ලීට් වෙලානේ තියෙන්නේ. අතරම මං අද බැලුවා මේ සෑහෙන හොඳයි. දැන් අවුට්ලයින්ස් එහෙම ඔක්කොම ඇත්තටම මේ ගොඩක් ස්මූත් කිසි ගැටලුවක් නැතුව යනවා. මේ සමහර තැන්වල පොඩි පොඩි අවුල් තියෙනවා ඒක එතන ගොඩක් තියෙනවා. ඔව් ඒක පොඩ නෝට් එකක් දාගන්න. මම මේ මං පොඩක් අර මං දැන් මේ අර රයිට් එකේ දාපු ප්‍රොජෙක්ට් එක පොඩ ඉවර කරන ගමන් ඉන්නේ ඌබර් ප්‍රොජෙක්ට් එක. ඒක නිසා තමයි මට මේ පොඩක් වෙලාව මදිපාඩුවක් වුණා දෙකම රිවිව් කරන්න. නමුත් මම මේකේ තියෙන අඩුපාඩු ටික පොඩ්ඩක් මට හිතෙන් ටික පෙන්වලා දෙන්න. හරි. මේ සංඤකය පොඩ්ඩක් විතර ඔඩ් ගතියක් තියෙනවා සංඤකය. මේ මේක මේක මං හිතන්නේ මේ මොටා ගෙදර එකේ සංඤකය යොදලා තියෙන විදිහ පොඩ්ඩක් බලන්න. සංඤක වෙනම අකුරක්ම තියෙනවනේ වාට. එතකොට මට හිතෙනවා මේක මෙතනින් හීනි කරලා මේ දෙකම මේ ඉරි දෙකම හීනි කරලා තව පොඩ්ඩක් ඇතුළට කරලා සංඤක ගයන්න ගන්න පුළුවන් නම් හොඳයි කියලා. මේක නිකන් ඒකයි අනිත් එක පුළුවන් නම් සංඤකය ගෙනල්ලා මෙතන උඩින්ම පටන් අරගෙන යන්න ගියාට ගැටලුවක් නැහැ කියලා මට හිතෙනවා. මේක පොඩ්ඩක් මහත අඩු කරොත් එහෙම අඩු කරලා. ඔව්. එතකොට ඒ සංඤක දැන් ඇත්තටම කියනවා නම් සංඤකය අපි අතින් ලියද්දි වෙනම එකක් වුණාට ඇත්තට මේක අකුරක් තනි අකුරක්නේ තනි අකුරක කොටසක්නේ. ඒක නිසා දැන් මේක මට ඔයාලට පෙන්වන්න පුළුවන් මම පොඩි සාම්පල් එකක් පෙන්වන්නම්කෝ. මේක කරන්න පුළුවන් විදි ගැන. එතකොට දැන් මේ මේක උනත් ඇත්තටම සංඤක අකුරක් නෙවෙයිනේ මේක. මේක තනි අකුරක්නේ. මේ එතකොට ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් එක හැදිලා තියෙන්නේ එහෙම තමයි සංඤකය එක් විදිහට යොදලා තමයි. නමුත් මං හිතනවා මේ ඒක පොඩ්ඩක් දැන් ඒක විශේෂයෙන් සංඤක ගයන්න දැක්කහම මේක ටෙක්ස්ට් එකේ පොඩ්ඩක් මට ලකුණු කරගෙන නැහැ. ඔයගොල්ලන්ට බැලුවොත් එහෙම පොඩ්ඩක් පේනවා මේ මේ තියෙන්නේ නිර්මල UI කියලා ෆොන්ට් එකක් තියෙන. ඒකේ සංඤකය මේ තියෙන්නේ. මේක නම් පොඩ එක්ස්ට්‍රීම් කේස් එකක්. මම හිතන්නේ නැහැ මේක එච්චර හොඳ මේ මොකද මේක ඇත්තටම අකුර ඩිෆෝම් වුණා වගේ එකක්. නමුත් මේ වගේ යෙදීමුත් තියෙනවා. එතකොට මට හිතෙනවා අපිට මීට වඩා තව පොඩ්ඩක් ඉඩ අරගෙන කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඊළඟට මට නොටිස් වෙච්ච ප්‍රධානම දේ තමයි දැන් අපි මේකේ ටයිප් ඩිසයින් වලදී කියනවා මේ පැටර්න්ස් කියලා. මේ අපි එදත් කතා කරා ඒ කියන්නේ කොහොමද කර්ව් එක වැඩ කරන විදිහ කියලා. දැන් මේකේ මං හිතන්නේ නිකන් නීතියක් විදිහට හිතලා නීතියක් හරි පැටර්න් එකක් විදිහට ගත්තොත් එහෙම මේ අකුරේ උඩ භාගය හැම වෙලේම පොඩ්ඩක් කොටු වැඩිපුර කොටු ගතියක් තියෙනවා. යට භාගය ඊට වඩා රවුම්. ඒකනේ මේකේ යෙදීම නේද? දැන් මෙතන ඒක බලා ගන්න පුළුවන්, මෙතන ඒක බලා ගන්න පුළුවන්. දැන් එතකොට ඒක සමහර වෙලාවට කන්ටිනියු නොවන තැන් තියෙනවා. දැන් රයන්න තව පොඩ්ඩක් විතර කොටු වුණාට ගැටලුවක් නැති වෙන්න පුළුවන්. දැන් පයන්න එහෙම ඒක හොඳටම පැහැදිලි. හැබැයි මෙන්න මේ හැරෙන තැන යට භාගයේ හැරෙන තැන එක 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 මට්ටම් වල තමයි තියෙන්නේ. මේක හොඳට මේ
කියන්නේ මේ මේ කියන එක හිතා ගන්න පුළුවන් පොඩ්ඩක් ටෙක්ස්ට් එක බලාගෙන යද්දී නිකන් පොඩ්ඩක් නිකන් කැඩෙන ගතියක් කියනවා කියවගෙන යද්දී හරි බලාගෙන යද්දී සමහර ඒවා දැන් මේ නයන්නයි ගයන්නයි තියෙන තැන බලන්නකො මෙතන හොඳ රවුමක් තියෙනවා ඊට පස්සේ මෙතන ඊට වඩා කොටු එකක් තියෙනවා මේක සම්පූර්ණයෙන්ම එකම කර්ව් එක වෙන්න ඕනේ නැහැ ඒක ඒක අනිවාර්යෙන් එකම එක වෙන්න නෙවෙයි කියන්නේ අපි ඒකින්ද තමයි පැටර්න් එකක් කියලා කියන්නේ එහෙම නැත්නම් රූල් එකක් නෙවෙයි මේ පොඩ්ඩක් විතර සමහරට මෙතන දැන් ගයන්න තව තව පොයින්ට් 10ක් විතර උඩට ගත්තා නම් හොඳයි කියලා මම මේ කියන්නේ පොයින්ට් 10 කියන්නේ හරිම සුළු ප්‍රමාණයක් හැබැයි ඒකෙන් මේ ලොකු වෙනසක් වෙනවා අනිත් එක තමයි මේක මේක ගොඩක් නොටිස් වෙන්න හේතුව දැන් නයන්න තමයි සිංහලයේ වැඩිම පාවිච්චි වෙන අකුර හරිද එතකොට නයන්න නයන්න නිසා ගොඩක් වෙලාවට මේක යෙදීම මෙයා වෙනවා දැන් මෙතන බැලුවොත් එහෙම නයන්න නිකන් බොහොම ස්මූත්ලි යනවා නයන්න වෙන් කරලා ගත්තොත් එහෙම අනිත් අකුරු වලින් වෙන් කරලා ඒකේ අර 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 යට භාගයේ එන්න ඕනේ කොටු ගතිය නයන්නේ නැහැ මෙතන එතකොට ඒක නිසා මේ මේ මම මෙන්න මේ 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 PDF එක මම ඔයාලට දාන්නම් මේ ලලිත් මේ මෙන්න මේ මේ අකුරු ටික පොඩ්ඩක් නිකන් බලාගෙන යන්නකෝ දැන් මේ මෙතන බයන්න තියෙනවා මේකේ මේ වගේ දේවල් පොඩ්ඩක් බැලුවාම ඔයාලට පේනවා මේ මම ඔය කියන එක ඒක පේනව නේද ඔයාලට ඔවුනේ ඕකේ සංඥකය ගැන අපි කතා කරා සංඥකය මම හිතන්නේ උඩ උඩට හයි කරන්න මෙන්න මෙතනින්ම පටන් ගන්න විදිහට හයි කරන එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ ඊට පස්සේ මට ජෙනරලි හිතෙනවා මේ ස්පේසිං පොඩ්ඩක් තව වැඩි කරා නම් හොඳයි කියලා දැන් මේ වගේ තැන්වල මේ ෆ්ලැට් කර්ව්ස් දෙකක් ආවහම එක ළඟ මට පේනවා ඒක දැන් මේ මුළු පිටුවෙම උනත් ඒක නිකන් අපිට පේනවා එළියට ඇවිල්ලා පේනවා කළු ගතිය පේනවා දැන් මේ කෑගල්ල කියන එකෙත් අපිට පේනවා වැඩිපුර කළු ගතිය තියෙනවා එතකොට ඒකට කරන්න ඕනේ දේ තමයි මේ ෆ්ලැට් කර්ව්ස් තියෙන ෆ්ලැට් වෙලා තියෙන තැන්වලදී අපි වැඩිපුර ස්පේස් එකක් දෙන්න ඕන අපි ඇත්තටම මේ කතා කරන්නේ ස්පේසිං කිව්වහම දුර නෙවෙයිනේ ඩිස්ටන්ස් එක නෙවෙයි වර්ගඵලය තමයි අපි බලන්නේ ඒ කියන්නේ වයිට් වර්ගඵලයට කොච්චර කළු වර්ගඵලයක් තියෙනවද කියන එක එතකොට මෙතනදී තව පොඩ්ඩක් මේක රවුම් අකුරක් වෙනකොට එහෙම නැත්නම් දැන් කයන්නේ ඉස්සරහට බොහොම පොඩි ඩිස්ටන්ස් එකක් තමයි දෙන්න ඕනේ මොකද මෙතන සුදු වර්ගඵලය වැඩි මෙතනත් සුදු වර්ගඵලය වැඩි ඒක නිසා එතකොට මේකේ ඔයාලට බලන්න පුළුවන් මේ ෆ්ලැට් කර්ව්ස් දෙකක් එන හැම තැනකම කළු ගතිය වැඩි වෙලා තියෙනවා මෙහෙම පොඩ්ඩක් මේක ඈතට අරගෙන S2 පොඩ්ඩක් අර අපි S2 පොඩි කරනවා කියන්නේ පුංචි කරලා වගේ බැලුවම කළු පාට පැචස් පේන්න පටන් ගන්නවා සමහර තැන්වල මේ වගේ දැන් මේ වගේ නූ යන්න වගේ තැනකදී ඇත්තටම තවත් පොඩ්ඩක් වැඩිපුර අපි කියමුකෝ මෙතන සාමාන්‍ය නයන්නට දීලා තියෙන අපි පොයින්ට් 10යි කියලා නූ යන්නට අපි වෙනම ග්ලිෆ් එකක් හදුවොත් එහෙම ඒකට ඇත්තටම පොයින්ට්ස් 15ක් හෝ 20ක් වගේ ගානක් දෙන්න ඕනේ මොකද සාමාන්‍ය නයන්නේ නම් මේ මේ මෙතන කොටස සුදු පාට තියෙන නිසා හිස් තියෙන නිසා එතකොට ඒක තමයි අනිත් එක මෙතන මම මේ ගත්තේ මේ ඇත්තටම මේ මේ මේක අනිත් ඔය මම ඔයාලට කියපු අර මුලින්ම කිව්වේ මේ යට කර්වේචර් එක ගැන බලන්න ඕනේ කියලා. ඒක හොඳට පේන තැනක් තමයි මෙන්න මෙතන. ඒ කියන්නේ ඇත්තටම මම පොඩ්ඩක් ඒක මේකේ මේ පොඩි රිදම් එකක් නේ තියෙන්නේ මෙහෙම 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 යන එකක් නේ තියෙන්නේ එතකොට ඒ රිදම් එක මෙහෙම මෙහෙම ওই විදිහට නේ යන්නේ නිකන් මුහුදු රැල්ලක් වගේ ඔන්න ඔය රැල්ලේ තියෙන වෙනස්කම් තමයි අපිට නිකන් පේන්නේ අඩුපාඩු වෙලා වැටලා යන්න බැලුවම පේනවා ඒ රැල්ල මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ එකපාරට යනවා. දැන් අනිත් කෙනා ඡයන්න පයන්න අතර ඒ රැල්ල හොඳට වැඩ කරලා තියෙනවා.
මේක ඔයා තව පොඩ්ඩ අපි කෝල් එකෙන් පස්සේ ඔයා මේක පොඩ්ඩක් බලාගෙන යන්න. එතකොට ඔයාට තේරෙයි දැන් මේ කොම්බුව සහ නයන් අතරමත් ඒ රැල්ල හරියට තියෙනවා. කයන්නයි එතන උනක් තියෙනවා. රයන් ආව ගමන් පොඩ්ඩක් විතර ඒක යනවා මෙහෙම. එතකොට සමහරට රයන් තව පොඩ්ඩක් විත් එක අඩු කරලා තව පොඩ්ඩක් නැරෝ කරලා ඉවර වෙලා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේක අනිත් එක ලලිත් ඔයා මේ ටෙස්ටිං වලට මේ ටිකක් ලොකු සයිස් එකෙන් බලන්න. මොකද මේක මේ අනිවාර්යෙන් මේක ටයිටල් එකට පාවිච්චි වෙන එකක්නේ. ඒක නිසා ඔයා ටෙස්ට් කරලා මේවා දැන් මම මේ ලොකුවට ටෙක්ස් ගොඩක් දාලා තිබුණාට ෆොන්ට් සයිස් පොඩිවට තිබුණාට මේක බලනකොට මේ ගන්නට වගේ ලොකු කරගෙන බලන්න. එතකොට තමයි හිතා ගන්න පුළුවන් මේ පොඩි සයිසස් වලින් බලන්න ඕනේ නැහැ. ඊළඟට මට පොඩි ඒ කියන්නේ මේක හරි පොඩිම ඩීටේල් එක. ඒ කියන්නේ මේ චයන්න වගේ මේ එලියට එන ස්ට්‍රෝක්ස් තියෙනවානේ. ඒවට ඔයා මේ මං හරිම කැමති ඒ කරලා තියෙන එක. ඒ කියන්නේ මේ මේ වගේ පොඩි ෆ්ලෙයා එකක් දීලා තියෙන එක. ඒක තව චුට්ටක් එලියට ආවනම් හොඳයි. තව පොඩ්ඩක් විතර එලියට ආවනම් කියන්නේ තව ප්‍රොනවුන්ස් වෙන්න ඕනේ කියලා. හයියෙන් අපි ප්‍රොනවුන්සියේෂන් ප්‍රොනවුන්ස් තව ප්‍රොනවුන්ස්ඩ් වුණා නම් හොඳයි. ඒ කියන්නේ මේක සමහරට මේ කර්ව් එක තව පොඩ්ඩක් මේකේ ගැඹුර වැඩි කරලා ඇතුළට අරගත්තා නම් හොඳයි කියන එක. ඊට පස්සේ සයන්නත් පොඩ්ඩක් විතර බලන්න ඒ ඒ විදිහට අරන් ඉන්න. ඒ කියන්නේ දැන් මේකේ චයන්නේ තියෙන්නේ මේක සම්පූර්ණයෙන් පල්ලෙහාට මෙහෙම එන මූව්මන්ට් එකක් තියෙන්නේ වේගේ. සයන්නේ එහෙම නෙවෙයි. සයන්නේ මේක උඩට යන්නේ. එතකොට ඩයන්න යන්න ඒ වගේ අකුරු සෙට් එකේම අපි පොඩ්ඩක් බලමු. දැන් ඩයන්නෙත් අර චයන්නේ තියෙන යෙදීමම තමයි තියෙන්නේ. බයන්නෙත් ඒක තියෙනවා. මං හිතන්නේ සයන්න විතරයි පොඩ්ඩක් විතර වෙන විදිහකට ගිහින් තියෙන්නේ. මේ මේකේ ලලිත ඔයා කර්ව්ස් ටික අර කලින් විදිහටම නේ හොඳට හදාගෙන යන්නේ නේද? ඔව් ඒ දැන් හදාගෙන ආවා. හරි හරි. දැන් මේ මේකේ මේකේ එහෙම වුණත් දැන් මේ ගොඩක්ම ෆ්ලැට් මේක. රයන් සයන් එහෙම කියන්නේ ගොඩක්ම ෆ්ලැට්. එතකොට මේ ඔයාට පොඩ්ඩක් තීරණය කරන්න තියෙන්නේ අර අර එක ඒ කියන්නේ එක එක තැනකට ඒක අරන් එන එක තමයි කරන්න තියෙන්නේ මේ ෆ්ලැට්නස් එක. දැන් අර එකින් එක අකුර ගත්තාම සෑහෙන ලස්සනයි. අර රිදම් එක තමයි පොඩ්ඩක් එහෙම එහෙ වෙන්නේ කිය කියව බලාගෙන යද්දි ඒ ඒ රිදම් එක තමයි පොඩ්ඩක් දැන් මේ ඩයන් එහෙම උනත් මේ යට සම්පූර්ණයෙන් සර්කියුලර්. බොහොම ස්මූත්. මෙතන මේ ටික සම්පූර්ණයෙන්ම සර්කියුලර් ස්මූත්. එතකොට ඒක වාට මෙහෙම බැලුවම මං හිතන්නේ පේනවා ඇති ඒක. ඒ රිදම් එකේ කැඩිලා යන ගතිය. ඒක තමයි ඇත්තටම මේ සීගිරියකට වෙන්න තියෙන්නේ. දමිත් මේ මට මොටා ගෙදර එකේ නම් මේ ගොඩාක්ම ස්ටයිලයිස් හින්දා මේ වගේ රිවිව් එකක් ඇත්තටම කරන්න ලොකුව මේවා එකක් නැහැ. නමුත් අපි ඔයා ඊළඟ රවුන්ඩ් එකක වැඩ පටන් ගන්න කලින් මම හිතන්නේ මොටා ගෙදර එකේ ප්‍රශ්නේ වුණේ ඔයාට හදා ගන්න බැරි වුණා නේද මේ ටෙම්ප්ලේට් එකට දා ගන්න බැරි වුණා නේ ෆොන්ට් එක. ඔව් වැටුනේ නැහැ. ඊට පස්සේ මම ඒ ටෙක්ස්ට් එක කොපි කරලා අරගෙන තමයි මේ වෙනම එකක් දැම්මේ. ආරයිට් හරි හරි. මං පොඩ්ඩක් ඒක ඒක බලලා ඉවර වෙලා අපි මං ඔයාට දාන්නම්. එතකොට අපි ඊළඟ රිලීස් එක අපි රිලීස් කරන එකට කලින් ඒ ටික හදාගන්න. මේ මට ඇත්තටම වෙලා තිබුණේ සමා වෙන්න ඕනේ. මේ හරි. ඊට පස්සේ මේක ලලිත් ඔයා දැනට මේක තියන්න මේක අපිට රිලීස් එකකට යන්න පුළුවන් ප්‍රමාණයට ඇත්තටම දියුණු වෙලා තියෙන්නේ. ඒක නිසා ලොකු ලොකුට මේකේ කරන්න තේරුමක් නැහැ. මම කෝසලටයි අපේ රාජිතටයි ඒගොල්ලෝ කෝසලයි රාජිතයි තමයි අනිත් අපේ ෆොන්ට්ස් හදන කට්ටිය. ඒ දෙන්නට යවලා මං කියන්නම් මොනා හරි තියෙන කමෙන්ට්ස් ටිකක් දාලා එවන්න කියලා. මොකද මම දැන් මේක බලලා නේ තියෙන්නේ. මේ එතකොට අපි එහෙමනම් සඳරේණු එක දාගමු ඊළඟ මාස ඊළඟ මාසේ රිලීස් එකට. ඊට අමතරව තියෙන කතා බහ කරගන්න මම ඔය දෙන්නවම ඇඩ් කරලා තියෙනවා මේ අකුරු ෆවුන්ඩ්‍රි ෆේස්බුක් පේජ් එකට විදිහට. මේ අපි පොඩ්ඩක් සූදානම් මං හිතුවා ඒකෙන් පොඩි අපි පටන් ගමු කියලා. මේ කියන්නේ වැඩගෙන ඒ වගේ මේක උනන්දු කරන්න ඕනේ කරගෙන යන ඒ වගේ පොඩි දේවල් ෂෙයා කරන්න. ලලිත් ඔයත් සාමාන්‍යයෙන් දෙයක් ලියන්න එහෙම පුළුවන් නේද? ඒ කියන්නේ ඔව් සාමාන්‍යයෙන් අවුලන්නේ අවුලක් නැහැනේ පොඩි. ඒ කියන්නේ සමහරට වචන හතර පහක් එක්ක මම මෙන්න මෙහෙම එකක් කරනවා කියලා අපි ඔය ඒ කියන්නේ රයිට් එකේ දාන අප්ඩේට් එකම අර Facebook page එකෙත් දාන්න
පටංගමු ඒකේ දැනට 700ක් විතර ඉන්නවා මම පොඩි මේවා එකක් යොදවලා 700ක විතර ඔඩියන්ස් එකක් ඉන්නවා අපි පොඩ්ඩක් මේ පේජ් එක ප්‍රොමෝට් කර يعني එතනින් තම එතනින් අප්ඩේට් එක යවලා ඔය يعني ඔයගොල්ලන්ව ටැග් කරලා හරි ඒ විදිහට කරන්න පුළුවන් කැමති විදිහකට ඒක කරන්න ඒකේ පොඩ්ඩක් පෝස්ට් කරන්න පටන් ගන්න පුළුවන් නම් ඒක වැඩි හිතන්න එපා ඒ කියන්නේ මේ ගොඩාක් ලොකුවට එහෙම වෙන්න ඕනේ නැහැ අනිත් එක තමා මම අර අපේ මේ මේක මේ මේ වගේ මේ ස්පෙසිමන්ස් තියෙනවානේ අපි මේ වගේ ටිකක් මේ හැම ෆොන්ට්ස් වලටම මේ ෆොන්ට්ස් ඔක්කොටම හදා ගන්න පුළුවන් මම මේ සංජය ඉන්නවද කෝල් එකේ ඉන්න ආයින හරි ඉන්න හරි සංජයට පොඩ්ඩක් මා සම්බන්ධ වෙන්න කියලා කිව්වේ මේ වගේ සාම්පල් ටිකක් අපිට මේ හදාගන්න එක්ක වැඩ කරන්න පුළුවන් මේ අතර මේ වගේ ෆොන්ට් එකේ වැඩගත් දේවල් පෙන්නන එහෙම එකකට තමා මේ ද ප්‍රොමෝට් කරන්න පුළුවන් විදිය දේවල් ටිකක් හදාගන්න අපි ට්‍රයි කරමු ඒ දැන් මේ අබේ ලිබ්‍ර එකේ මෙහෙම බදපුවා තියෙනවා ඒ දේවල් ටික අපි පොඩ්ඩක් මේ කරන්න පටන් ගමු එතකොට වෙන මොනවත් වෙන මේ ප්‍රශ්න හරි ඇඩ් කරන්න දේවල් හරි මොනවා හරි තියෙනවද දැන් දැන් මේ පැතුම් මෙරු දැන් මේ මොනවා කියන්නද උකට දැන් මුලින්ම අපි දාන්න ඕන මම එහෙම දානවා නම් මම කලතු මම වට එවන්නම් මොකක් හරි එහෙම මේ කරන එක ආ හරි ඒ කියන්නේ මේ අපි 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 මෙහෙම හිතමුකෝ අපි මෙහෙම හිතමුකෝ දැන් ඔයා දැනට වැඩ කරගෙන යන අපි කියමුකෝ මේක කියලා හරි සිම්පල් කරන්න පුළුවන් එකක් තමයි මට 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 මිස් වුණ එකක් තියෙනවා මෙන්න මේ නයන්න නයන්න පොඩ්ඩක් විතර හොඳටම අවුට් ඔෆ් ප්ලේස් මුර්ධජ නයන්න මේක මේ ස්ටයිල් එකෙත් නැති ගැතියක් තියෙනවා ඕ ඕ ඕ ඕ ඒකයි අනිත් එක මට හිතෙන්නේ මෙන්න මේ කර්ව් එක මේ ඇවිල්ලා තියෙන විදිහ පොඩ්ඩක් හරියන්නේ නැහැ මේක මේ මෙහෙම මෙහෙම මේ විදිහට මේක හැරෙව්වත් අවුලක් නැහැ කියලා මට හිතෙනවා අතුලට ඒක පොඩ්ඩක් ඉන්න මම නෝට් කරගත්ත මිස් වෙච්ච ඒවා තියනවාද ඔව් මේ ලයන්න ඔව් මේ ඒකෙම කැලලක් තමයි මේ මේ උඩ ඉස්පිලි එන අකුරු ගොඩක් රවුම් ඒක තමයි ඇත්තට මේ රිද්ම් එක පොඩ්ඩක් හදාගන්න එක තමයි තියෙන්නේ ලලිත් මේකේ මෙතනත් තව පොඩ්ඩක් විතර මට හිතෙනවා මේ මුරුද මේ ලයන්න පොඩ්ඩක් විතර එලියට නිකන් ඉලිප්පිලා පේන ගතියක් තියෙනවා තාමත් මේකේ ඒකත් පොඩ්ඩක් බලන්න වේවි ඔව් ඒක ඒක ඇත්තටම කරන්න පුළුවන් එකක් තමයි දැන් හිතන්නකෝ අපි ගමුකෝ මුර්ධජ ලයන්න නයන්න මුර්ධජ නයන්න ඔයාට පුළුවන් පොඩි පෝස්ට් එකක් දාන්න බිෆෝ ඇන් ආෆ්ටර් එකක් අර මම මේක මුළු ෆොන්ට් එකෙන් මේ හරියට එන්නේ නැහැ කියලා හිතුණා මේක තමයි දැනට තියෙන එක මම ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක හැදුවා බිෆෝ ඇන්ඩ් ආෆ්ටර් කියලා ඉවරලා පොඩි නෝට් එකක් يعني වචන වාක්‍ය දෙක තුනකින් ලියන්න පුළුවන් නේ එතකොට අනිවාර්යෙන් කියවෙන්න ඕන එක තියෙන්නේ මේ තියෙන්නේ ඉදිරියේදී රිලීස් වෙන්න નિયમિત මෙන්න මේ ෆොන්ට් එක මම ඔය පොඩි සාම්පල් ටිකක් දාන්නම් මේ ඉංග්‍රීසි ඔය ටයිප් ෆේස් ඩිසයිනර්ස්ලා කරගෙන යන්නේ ඔය දැන් වෙලා තියෙන්නේ මම අර ඔයගොල්ලන්ට දාපු ප්‍රොජෙක්ට් එක එහෙම මම එලියට يعني මම කරගෙන යන ගොඩක් වැඩ අර NDA සයින් කරලා වෙන කම්පැනිස් වලට කරන එක ඒකින්ද මට ඔය විදියට එලියට ෂෙයා කරන්න බෑ මේ ඒක නිසා තියෙන්නේ මම කොහොමත් මම පටන් ගන්නම් ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ටත් ඒ කියන්නේ මටත් එහෙම ෂෙයා කරගන්න ඕමනාව තියෙනවා මම කරගෙන යන වැඩවල අපි තව දැන් අකුරු ෆවුන්ඩරි රයිට් ගෲප් එක පබ්ලික් එකක් නේ ඒක ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ඒ තව පබ්ලික් නොවන එකක් මම දාන්නම් ඒකේ මම පෝස්ට් කරන්නම් මම කරන ඒවා අනිත් ප්‍රොජෙක්ට්ස් වල ඒවත් එතකොට ඔයගොල්ලන්ට ඒව බලා ගන්න පුළුවන් නේ මොන වගේ විදිහටද මමත් ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න කියලා මටත් ඒක හොඳයි මේ
බිෆෝ ඇන් ආෆ්ටර් ඒව දාන්න පුළුවන්. ඊට අමතරව දැන් හිතන්නකෝ ආ මේ වගේ එක 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 වචනයක් අරගෙන ආහරි මෙන්න මේ මේ ඕක ඕක මං හිතන්නේ දමිත් ඔයා පෝස්ට් කරලා තියෙනවා නේද 10 දාගෙන යන ඒ වගේ ඒවා. එහෙම. ඔව් මං දැක දමිත් කීප තියෙනවා. ඔව්. ඇත්තටම ඒ ඒ ඒ ඒවම දමිත් ඔයාටත් පුළුවන් නම් මේ අකුරු ෆවුන්ඩරි පේජ් එකිනුත් දාන්න. එතකොට ඒක පොඩ්ඩක් මේ එතනට අපිට පිරිසක් හැදෙනවානේ. මේ සහ උනන්දු ඒක තැනකට ගොනු කරගන්න පුළුවන්. ඒක 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 ඒකෙදි දාදි අනිවාර්යෙන් ඔයගොල්ලොන්වත් ටැග් ටැග් කරලා දාන්න. ඒ කියන්නේ මේ මෙයා දමිත් කරන මේ ෆොන්ට් එකේ මේකක් තමයි මේ තියෙන්නේ එහෙම කියලා කරලා. එතකොට ඒක වඩා හොඳයි. අපි පොඩ්ඩක් ඒකත් පටන් ගමු. මමත් ඒ කියන්නේ අපි අපි දැන් ටික 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 එතනට මේවා එක කරන්න පටන් ගමු. සංජය එහෙමනොත් පටන් ගනි සංජයත් එක්ක මම කතා කරලා සංජය පටන් ගනි අපේ මේ ස්පෙසිමන් ඩොකියුමන්ට්ස් මෙන්න මේ වගේ ඒවා පොඩ්ඩක් හදන්න. ඒකට ඔයගොල්ලන්ට මොන හරි අදහස් තියනවා නම් මේ වගේ මෙන්න මේ වගේ එකක් හදුනා නම් හොඳයි. දැන් මේ ගැමුණු කියන එක එහෙම පේනවනේ අපි මේ මේ වගේ ඉමේජ් එකක් දාලා හදලා තියෙනවා. එතකොට ඒ වගේ මොන හරි අදහසක් තියනවා නම් මෙන්න මේ වගේ එකක් එක්ක හදුනා නම් හොඳයි කියලා එහෙත් එක්ක කතා කරන්න. අපි පළවෙනි වටේ දැනට මෙතන තියෙන ෆොන්ට්ස් තුනට මෙතන තුනක් තියෙනවා. තව දමිත් ඔයා කරගෙන යන අනිත් එක තියෙනවා නේද අනුපම කියලා අපි දාමු කියපු එක. ඒක රිලීස් කරේ නෑනේ ඔයා තාම. නෑ. හරි අනුපම එක. එතකොට ෆොන්ට්ස් හතරක් තියෙනවා. ඒ හතරට අපි හදමු මේ පොඩි ඉමේජස් හතරක් හදාගමු සංජයට කියලා. මේ එතකොට අපිට ඒකත් එක්ක අනවුන්ස් කරන්න පුළුවන් ලබන මාසේ රිලීස් වෙනවා ඊළඟ මාසේ රිලීස් වෙනවා එහෙම කියලා ඉවරලා. හරි වෙන මොනවද තියනවද පැහැදිලිද නිකන් මං තව ලින්ක්ස් ටිකක් දාන්න මෙන්න මේ මේ අතරම පොඩක් ඉන්න මම ඒ කියන්නේ මේවා නම් ටිකක් මේ දැන් මේ මේ දැන් මේ 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 වගේ ඉමේජ් එකක් මේ තියෙන ඇරබික් ෆොන්ට් එකක් දැන් මේ ඒ කියන්නේ අර අර මේකේ බිහේවියර්ස් නේ මේ කියලා තියෙන්නේ ෆොන්ට් එකේ තියෙන ඒ කියන්නේ හයිලයිට් කරලා පෙන්නනවා මෙන්න මේ වගේ ඒවා තමයි මේකේ තියෙන්නේ කියලා. ඒතකොට ඊට අමතරව පොඩ්ඩක් ඉන්න මේ වගේ ඊට පස්සේ මේ තියෙන්නේ මේකේ මේකේ මේ තියෙන්නේ මේකේ කැරක්ටරිස්ටික්ස් පොඩ්ඩක් පෙන්නලානේ තියෙන්නේ. එතකොට ඊට අමතරව සමහර ඒක ඔයගොල්ලෝ අර අර තින් ස්කෙච් කරනවද සාමාන්‍යයෙන් කරනව නේද ඇඳගෙන යද්දි. ඒ කියන්නේ සමහරට මේක ඩිසයින් කරන්න පුළුවන් හොඳම විදිය මොකද්ද කියලා අපි පොඩි ලිකන් අතින් ස්කෙච් එකක් කරලා බලනවනේ සමහර විට. අන්න ඒ වගේ ස්කෙච් පහක් කොහොමත් මුල් ටික අඳිනවා මම. අඳිනවනේ. ඔව් එතකොට එතකොට ඒ වගේ එකක ස්කෑන් එකක් දාලා මේ තියෙන්නේ මන් දැනට කරගෙන යන එකක්. ඒ වගේ ඇත්තටම පොඩ්ඩක් දාන්න පුළුවන් ඒක එහෙම මේ මේකක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ තව පොඩි කරන්න ඕන දෙයක් තියෙනවා මේ අකුරු ෆවුන්ඩරි පේජ් එකේ පේජ් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මම හරියට මතක නැහැ ඒ කියන්නේ මේකේ අර ටීම් මෙම්බර්ස්ලා කියලා පෙන්නනවානේ කවුද මේකේ ඇඩ්මින්ලා කියලා මෙන්න මෙතන තියෙනවා about කියන තැනට ආවට පස්සේ තියෙනවා add yourself as a team member කියලා. එතන ඔයගොල්ලෝ add කරන්න appear වෙනවායි කියලා ඔයාගේ profile එක. දැන් මම එහෙම කරාම මාව team member පැතුම් එකටවත් කියලා පෙන්නනවා. ඒ විදිහට ඔයගොල්ලෝගේ නම් ටිකත් add කරන්න. එතකොට කවුද මේ page එක කරගෙන යන්නේ කියන එක හැමෝටම පේනවා. ඒක පොඩ්ඩක් කරන්න. එතකොට අපි හැමෝටම credit එක අපි තමයි මේ කරගෙන යන්නේ කියන එක මෙතෙන්ට එක්කරණ කිතලා ඉන්නේ ඒක ඔටෝ වැඩිනවා නේද දැන් මම එක්කරොත් එහේ මම ඔටෝ වැඩිනවා එහෙම නේද ඔව් ලලිත ඔයාට ඉන්විටේෂන් එකක් මම එවලා තියෙන්නේ මේ ඒක හම්බුණා ඒක මම ඕකේ කරා ආ ඒක ඕකේ කරානේ ඒ ලලිත නේද කතා කරේ ඔව් ආ දමිත් ඔයාවත් ඔයත් ඇඩ් කරලා නැන් තියෙන්නේ ඔව් ඔව් කරා ආ හරි එහෙනම් ඔය මේ මෙතනට ඇවිල්ලා නිකම්ම මේ about එක ක්ලික් කරලා මෙතනට ආවහම පෙන්වන්න ඕන
හරි නේද එහෙමනම් හරි වෙන මොනවත් අපිට කතා කරගන්න දේවල් තියෙනවද විශේෂ දෙයක් නැහැ අපි අපි ඊළඟ සතියේ තාපහු කෝල් එකක් දාගමු මේ එතකොට ඊළඟ සතිය කියන්නේ අපි ඇත්තටම අලුත් මාසෙ පටන් ගන්න දවසට අපි බලමු පුළුවන් නම් මාසෙ මුල් සතිය ඇතුළත රිලීස් කරන්න එහෙම නැත්නම් ඊළඟ පළවෙනි සති දෙක ඇතුළත කරමු ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ටී-ෂර්ට් වැඩේ ගැන ඒක හොඳයි නේද ඒක හොඳයි ඔව් අපිට එතකොට මාසෙකට ඇත්තටම ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ඕක මං ඒ කියන්නේ යම් කිසි ගානක් ලොකු ගානක් නැතත් යම් කිසි ගානක් ජෙනරේට් වෙනවා අනිත් එක එතකොට ෆොන්ට් එකටත් තව ඉන්ට්‍රස්ට් එකක් හැදෙනවානේ මේ අපිටම වුණත් ඒ කියන්නේ අපිට අපේ අපේ යාළුවන් යාළුවෝ ටික ගත්ත වුණත් සමහරලාට මේ ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් හැදෙන්න පුළුවන් මේ ඒක වෙන වැඩේ රන් කරන්න වෙනම කෙනෙක් හම්බුනොත් තමයි වැඩේ කරන්න. එහෙම නැත්නම් ඒක අපිට තව බරක් විතරයි හින්දා කරන්න නැහැ. නමුත් අපි කෙනෙක් හොයාගෙන මෙයා කරමු. එතකොට ෆොන්ට් එක රිලීස් වෙනවත් එක්ක ටී-ෂර්ට් එකක් හැදෙන්න. ටී-ෂර්ට් එකට මොන හරි ඩිසයින් එකක් ඔයගොල්ලෝම කරන්න කැමති නම් එහෙමයි. එහෙම නැත්නම් අපි සංජයත් එක්ක කතා කරලා පොඩ්ඩක් සංජයට කියලා එකක් කරගන්න බලමු. සංජය හරි කෝසල හරි එක කතා කරලා බලන්න පුළුවන්. හරි වෙන මොනවද තියෙනවද? මේකේ පැතුම් එතකොට දැන් සඳරිනුගේ මම දැන් ගොඩක් දුර කරලා ඉවරයිනේ ඒක මම අර මොනවාද යුනිකෝඩ් ටෙම්ප්ලේට් එකට එහෙම දාගෙන යන්නද එහෙම පොඩ්ඩක් ඉන්න මොකද මේ දැන් අපේ දමිත් කරපු එක නිසා දමිත්ගේ ෆොන්ට් එකේ පොඩි ගැටලුවක් වෙලා තියෙනවා අර මේ යන්සේ වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් ඒක පොඩ්ඩක් හදා ගන්නකම් ඔයා ඉන්න මේ එහෙමනොත් මම මේ ඒක හදපු ගමන් ඔයාට මන් දාන්න අන්න හරි ඔය ඒකයි තව මට තව තියෙනවා අර මේ රකරංචේ වදින්තර පහ වදින්නේ පහයි ඒක මේ පහ නෙමෙයි මේ අර මේ මේ 100ට ගාන වැටෙන ලකුණු වැටෙන්නේ එහේ ඒකේ තාමත් ඒක මං ගාව තියෙන මේ යුනිකෝඩ් ෆොන්ට්ලේ ඒක තියෙනවා යුනිකෝඩ් එකේද නැත්නම් යුනිකෝඩ් එකේ යුනිකෝඩ් එකේ යුනිකෝඩ් එකේ රකාරංශය වදින තැනට ඔව් ඒක වදිනද මේ පහ පහ ඉලක්කම ෂිප් කරාම වදින්නේ ඒක වදින්නේ ඒ කියන්නේ අර මේ මේ 100ට ගානක් වදින ලකුණ තියෙන්නේ ඔව් ඒ කියන්නේ පර්සන්ටේජ් ලකුණනේ වදින්නේ ආ ආ ඒ යුනිකෝඩ් එකේද යුනිකෝඩ් ෆොන්ට් වලත් ඒක වදින්නේ යුනිකෝඩ් ෆොන්ට් එක දැන් හදුවට මේ කියන මොන හරි ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරාමත් වදින්නේ ඒක සාමාන්‍ය ටයිප් කරද්දි මේ ඉතින් අරකෙත් මං හිතන්නේ කොහොමද දන්නේ ඒක මම දැන් අලුතෙන් එවුවා මට අර මේ ටෙම්ප්ලේට් එකම තාම දැම්මේ නෑ මම ආ ඒක ටයිප් වෙද්දි ගැටලුවක් තියෙනවා ඒකේ ආහා අපි ඒක පොඩ්ඩක් වෙනම බලමුද මම මට හිතා ගන්න බෑ මොකද්ද ප්‍රශ්නේ කියලාත් මට හරියටම පැහැදිලි නැහැ ඒ කියන්නේ ඒක සමට ඔයාගේ කම්පියුටර් එක කරාන්චි වදින්නේ නැහැ එතෙන්ට ටයිප් කරනකොට ආ එහෙමනම් ලලිත ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ කම්පියුටර් එකේ මොකක් හරි ඔපරේටින් සිස්ටම් එකේ තියෙන අවුලක් වෙන්න ඕනේ වෙන ෆොන්ට් වලටත් එහෙමමනේ වදින්නේ නේ ඕනෙම ෆොන්ට් එකට නේ යුනිකෝඩ් ෆොන්ට් විතරයි යුනිකෝඩ් ෆොන්ට් ඕන එකට වදින්නේ එහෙමනම් එතකොට ෆොන්ට් වල අවුලක් නැමේ මොකක් හරි සෙටප් එකේ අවුලක් හරි කීබෝඩ් එකේ අවුලක් හරි තියෙන්නේ. ඔයගේ Windows version එක මොකක්ද? මගේ තියෙන්නේ මේ Mac තියෙන්නේ Mac එකේ. ආ Mac නේ. ආ Mac එකේ නේද? මට Mac එකේ version එකයි විස්තරේ පොඩ්ඩක් දානවද? ආ මම දානවා. සංජය ඔයා එහෙම ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවද Mac එකේ? මගේ මයිකාව Mac දෙකක් තියෙනවා දෙකේම මම version එක දාන දෙකේම එකටලු තියෙනවා. රකාරාංචේ ප්‍රශ්න තියෙන්නේ රකාරාංචේ ආ රකාරාංචේ පොඩි කේස් එකක් තියෙනවා තමයි හැබැයි මේ මේ පහ ෂිෆ්ට් කරාට පස්සේ නෙමෙයි රකාරාංචේ එන්නේ ඔව් අන්න එක දැන් මම මම ගහන මම අර මම ගහන්නේ මේ FM කන්ට්‍රෝලර් ගහන ස්ටෝමීටර් නෑ 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 දෙකයි රකාරාංචේ තියෙන්නේ මේ ඉලක්කම් තියෙන පෙළේ පළවෙනි අයිනෙම තියෙන මේ කී එකේ තියෙන ආ ඒ ඒ ගාන ෂිෆ්ට් එකත් එක්ක නෑ නෑ නිකම් ෂිෆ්ට් එකත් එක්ක නෑ නිකම් නෑ ෂිෆ්ට් එකත් එක්ක රේපය ආ අනිත් එක රකාරං ඉලක්කම් පේලිය පළවෙනි අකුර තියෙන්නේ පළවෙනි කී එක අන්න ඒකෙන් තමයි රකාරං එක ගන්න ආ ඒ කියන්නේ මේක මේ ෂිෆ්ට් කරන්න තු නිකන් ගහන්න තියෙන්නේ නේද ඔව් නිකන් ගහන්න තියෙන්නේ ආ රයිට් රයිට් මම තාම ගහන්නේ අර අරක දින එක මේ මේකයි මම හිතන්නේ තියෙන්නේ ආ හරි 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 ඕකේ ඕකේ හරි මට දැන් තමයි හරි ප්‍රශ්නේ තේරුනේ හරි FM කන්සෝල් ගහන එක ගහන එක හරි අර ඔය වගේ ගැටලු ගොඩක් ගැටලු කීපයක් ඇවිත් තිබ්බා මම හිතනවා මගේ අතින් වෙලා දින මේ FM පොන්ට් එකට හුරුලා නිසා ඒක ඒක ගහන්නේ මම හිතන්නේ ඒ ගැටලුවත් වෙන්නේ නැති සමහරවිට
ඒක තමයි ලලිත. ඒ කියන්නේ F මම මෙහෙම කියන්නම්කෝ. FM keyboard එකෙන් ඒ keyboard එකට වඩා ටිකක් වෙනස් Unicode keyboard එක. ඒකේ පැතුම් මොන හරි මේ layout එකක් නැද්ද හොයාගන්න PDF එකක් වගේ මට ඒක සමාර්ථයෙන් මන් දාන්න. තියෙනවා එකක් දාන්න. මම link එකක් තියෙනවා දාන්න. හරි නේද එහෙනම්? හරි. හරි. එහෙමනම් බොහොම සුති අපි ඊළඟට ලබන සතියෙත් අපි ඉරිදා හෝ සෙනසුරාද වෙලාවක් දාගෙන හම්බ වෙමු. හරි. හරි. ඕකේ. හරි. එහෙමනම් අපි මේ අකුරු ෆවුන්ඩරිය දැන් ලොන්ච් කරන්න බොහොම ළඟයි මේ තව ටික දවසකින් අපි ලබන මාසේ මුල වෙනකොට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි එහෙමනම්. ජය වේවා. නම ඇඩ් කරා එකට. ආ හරි. හොඳයි. මොනාහරි පොඩි නිකන් ලයින්ස් දෙක තුනකින් විස්තරයක් දැම්මනම් හරි. හරි. ඕකේ. එහෙනම් අපි එකක් දාමු අනිවාර්යෙන් මේ සතියේ එකක් ඇති. සතියට එකක් අපිට යම් කිසි වෙලාවක් යොදවලා කරන්න පුළුවන්. ඒක අද පුළුවන් නම් පෝස්ට් එක හවසට, ඒ කියන්නේ හවස 6:00 7:00 අතර වගේ දාන්න පුළුවන් නම් හොඳයි. හරි. එහෙනම් බොහොම ස්තුතියි. හරි. ජය වේවා. Yeah.